උණුසුම් පුවත් ලද සැනින්ගෙන එන අපගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ අගරදගුරු අධිවදුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිවසේදී බහැදුටුවා. ඉන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දැක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු විවිධ කුමන්ත්‍රණකරුවන් විවිධාකාර මැඩ ප්‍රහාර සහ කුමන්ත්‍රණ දියත් කරමින් සහ පදනම් විරහිත අභූත චෝදනා නගමින් සිය චරිතය ඝාතනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. ප්‍රහාරය සිදු වූ සැනින් ඒ පිළිබඳව සොයා බලමින් ප්‍රහාරය සිදු වූ දේවස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමන් ඉතා කඩිනමින් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් ගැන විමර්ශනය කොට වහාම අතඩංගුවටගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බව කියා සිටියා. නමුත් ආණ්ඩුව එය සිදු කරනවා වෙනුවට විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා තමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හඬ නැගූ සිය මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ශක්තිය සහ ධෛර්යය නිරන්තරයෙන්ම දුන්නා මිස ඔවුන්ගේ මතවලට අංශු මාත්‍රයක බලපෑමක් නොකළ බවද පැවසුවා. තමා සහ බුද්ධ්‍යංශ ප්‍රධානී අතර කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ උපදෙස් පිළිගෙන දේශපාලනය කිරීමේ පුරුද්දක් තමාට නැති බවද වැඩිදුරටත් කියා සිටියා. මේ ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් එය සුබදායක නොවන බවත් පවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නට නම් ඒකාන්තවම එහි මහමොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් එවරුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අවධාරණය කළා. මේ අතර පෑලියගොඩ සිට මිගමුව දක්වා ප්‍රදේශයේ කලපු සංරක්ෂණයේ නාමයට මුවවමින් නාගරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තුළින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත්වන බවයි. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.